රූපවාහිනියේ තප්පර ගානක නිවුස් එකක් ගියා. ඒ නිවුස් එක තමයි අක්මීමම ගාල්ල ප්‍රදේශයේ ඉන්න රත්තරන් කියන මේ පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීතුමා අවුරුදු 16ක දරුවෙක්ව අපචාරයට ලක් කළා. ඔව් හරි වීරයෙක් වගේ මාධ්‍ය ඉස්සරහා කියාගෙන යනවා. මේක තමුන්ට කරපු මේ දේශපාලන පරිගැනීමක් කියලා. ඇත්තටම කියනවා නම් මමත් හිතුවේ මේක බොරුවක් කියලා. ඒක බොරුවක් කියලා මම හිතන්න හේතුව තමයි අපේ රටේ ඉන්න මේ සියලුම මාධ්‍ය විසින් මේ පුද්ගලයාව පෙන්වුවේ හරියට මේක ඇත්තටම දේශපාලන පරිගැනීමක් විදිහට. දැන් මේ 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 පාර්ලිමේන්තුව ඇතුලේ යම්කිසි ප්‍රශ්නයක් වෙච්ච mantri කෙනෙක් ඉන්නවා නම් ආණ්ඩු පක්ෂේ ඔය නොයෙකුත් සමහරක් නාලිකාවල ඒක පෙන්නනවත් සතියක් තිස්සේ. අරයාගෙන් කමෙන්ට් එකක් ගන්නවා, මෙයාගෙන් කමෙන්ට් එකක් ගන්නවා, මොකද හිතන්නේ කියනවා. නොයෙකුත් විදිහට අර පුද්ගලයාගේ චරිතය ඔප්පු වෙන්නත් කලින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඉවරයි. දැන් මේක මේ පොහොට්ටු පක්ෂේ ඉන්න මේ mantri කෙනෙක් නිසා තප්පර ගානක නිවුස් එකක් තමයි ගියේ මේ පුද්ගලයා ගැන. ඔහු එළියට ආවෙම කියාගෙන මේක මට කරන අපහාසයක් කියලා. ඒ නිවුස් එක ගැහුවෙත් අපේ ඔළුවට ඒ විදිහේ පණිවිඩයක් යන්න බලන කෙනාගේ ප්‍රේක්ෂකයාගේ. ඇත්තටම මමත් හිතුවා මේක ඇත්තටම බොරුවක් වෙන්නේ නැති කියලා. කවුද හිතන්නේ මේ මේ කටඩිකම් කරන ගමන් මේ දේවාලයක් අස්සේ මේ වගේ කැත වැඩක් කරයි කියලා. ඊළඟට මේකට ගැඹුරෙන් මේක හොයා බලනකොට අපේ mantriතුමා බන්දුලාල් mantriතුමාගෙන් මම අහනකොට එතුමා කිව්වා මේක සත්‍ය කතාවක් කියලා. දැන් මේක සත්‍යක් කියලා මට ඔප්පු කරන්න පුළුවන් මේ තියෙන අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාගේ වාර්තාව. මේක ඇතුලේ මේ පුංචි දැරිවියට කරපු සියලුම කාරණාටික මේකේ තියෙනවා. මම මේක සභාගත කරනවා. මම නැවත නැවත ඒ දැරිවියව මේ පාර්ලිමේන්තුව තුල දූෂණය කරන්න යන්නේ නැහැ. ඇයට වෙච්ච දේ හොඳටම ඇති. එහෙනම් මම ඇයට වෙච්ච දේවල් මෙතන රස කර කර කියන්න යන්නේ නැහැ. ඒක සදාචාර සම්පන්න නැහැ. හැබැයි මේ පුද්ගලයා මේ කරලා තියෙන දේවල් දිහා බැලුවම මේ මිනිස්සු ඇත්තටම දේශපාලනේ තියා මේ මිහිතලේ ජීවත් විය යුතු මිනිස්සුද කියලා හිතෙනවා. කනගාටුවට සහ විහිළුවට කාරණාව නම් මේ දූෂණය කරපු දියණියට වඩා මාස 8ක් බාල දියණියක් තමයි මේ රත්තරන්ටත් ඉන්නේ. මේ මිනිස්සු ගෙවල් වල තමුන්ගේ දුවලටත් ඕකනේ කරනව ඇත්තේ. මේ වගේ මිනිස්සුද මේ පොහොට්ටුවේ කට්ටිය ඡන්දි දීලා තව ඉස්සරහට අරගෙන යන්නේ. මම නම් කියනවා මේ වෛද්‍ය නිලධාරීතුමා ගේ වාර්තාව මුළු අක්මීමන්ටම බෙදන්නනේ මේ මිනිස්සු මේ කරලා තියෙන දේ ආරංචි වෙන්නේ මේ ඡන්දෙ දෙන්න බලන් ඉන්න මිනිස්සුන්ට. මේක පිටිපස්සේ පොලිසිය ඉන්නවා. පොලිසියට මේ ලොකු තැනකින් කෝල් එකක් ඇවිල්ලා කියලා තිනවා මේ පුද්ගලයාව අතරංගුඩ ගන්න එපා කියලා. සිද්ධිය වෙලා දවස් 3ක් 4ක් යනකනුත් මේක කම්ප්ලේන් එක ලියාගත්තට පස්සේ තඩුව ගන්න මේ පුද්ගලයාව අතරංගුඩ අර නැහැ. මේ අවුරුදු 16ක පුංචි දැරිවියක්ව දූෂණය කර පුද්ගලයාට පය දෙකකින් අප දුන්නා. අර සේයා සඳෙම්ම කියලා දැරියක්ව දූෂණය කරපු වෙලාවේ ඒ දූෂණය කරපු පුද්ගලයා පිස්සෙක් හින්දා හෝ ඒ පුද්ගලයාට යමක් කමක් කරගන්න බැරි මිනිහෙක් හින්දා මේ මිනිහව දවස් දෙකෙන් නඩු අහලා ඔක්කොම ප්‍රශ්න ටික විසඳ දෙව්වා. හැබැයි මේ පුද්ගලයා තාමත් එළියට වෙලා ලොකුකම් කියවනවා. මම මගේ mantri දුරෙන් අයින් වෙලා මේ ඔය ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා. mantri දුරෙන් අයින් වෙන දෙයක් නැහැ. පළාත් සභාව තව මේ අප්‍රේල් වෙනකොට විසිරුවනවා. ඒ පුද්ගලයා mantri දුරේ හිටියත් එක නැසත් එක එයා මුලින්ම කරගන්න ඕන වැඩ ටික ඔක්කොම ප්‍රධාන ඒ පක්ෂයේ ඉන්න ලොක්කොන්ට කතා කරලා පොලිසියට කතා කරලා කරගෙන ඉවරයි. මම අහන්නේ මේ එතකොට මේ මේකෙන් පස්සේ මේ දියණියගේ අනාගතය ගැන මොන කතාවද? එහෙනම් මං ඉල්ලා සිටනවා නීතිය ක්‍රියාත්මක කරන ආයතනට වලට විතරක් නෙමෙයි. ළමා හා කාන්තා එමුතුමිය මාර්ගෙන් මේ ළමා රක්ෂණ අධිකාරිය උදවියට මේක ගැන පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරන්න. පොහොට්ටුවට දුන්නා, ජේපී දුන්නත්, මොන පක්ෂෙට දුන්නත් මම ඉල්ලා සිටින්නේ මේ ආදරණීය ගෞරවනීය ඡන්දදායකයන්ගෙන්. මේ වගේ ළමා දූෂකයෝ ඔබතුමන්ලා පළාත් සභාවට යවලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සුන්ගෙන්? ඔය වගේ මිනිස්සු ගැලපෙන්නේ දේශපාලනට නෙවෙයි. ඔය වගේ මිනිස්සු ගැලපෙන්නේ මේ මේ බන්ධනාගාරය ඇතුලේ ඔය වගේම දේවල් තමයි ඔය වගේ මිනිස්සුන්ට බන්ධනාගාර වෙන්න ඕනේ.